අද අපි ඇවිල්ලා ඉන්නේ මේ විශේෂ එකක්. කියන්නේ අපි මෙහිගත දින වැඩසටහන යටතේ රාගල ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. කියන්නේ ස්ටේපඩ් බංගලෝ මේ තියෙන එක. මේක විශේෂත්වයක් තියෙනවා. මේක කුසි සංචාර කියන සංකල්පය යටතේ නිර්මාණ වූ එකක් තමයි මෙතන තියෙන්නේ. අපි එතනට ඇවිල්ලා තියෙනවා. අපි මං හිතන්නේ එතන අධ්‍යක්ෂින් ගන්න පුළුවන් අපේ මේ මැනේජර්තුමා ඉන්නවා. ඉතින් අපි සුහදසේ අපි පිළිගත්තා. මේ විදිහටම නේද අපි පිළිගන්නේ ඕනම ගෙස් කෙනෙක්? ඕනම ගෙස් කෙනෙක් අපි මේකට අතුලට එනකොටම දෙන්නේ ටී එක්ස්පීරියන්ස් එකක්. මොකද මේක සම්පූර්ණයෙන් වට වෙලා තියෙන්නේ ටී වතුත් එක්ක තමයි බංගලෝ එකලා තියෙන්නේ. එතකොට අපි ඉස්සරහාම ගෙස්ලාව වෙල්කම් කරනවා ටී ගාලන්ට් එක්ක, මල් මාලත් එක්ක. ඔව්. ඊට පස්සේ ඔයාව ගෙන්න ආවගේම ඒ වගේ තමයි අපි ගෙස්ලාවත් අතුලට එක්කන් ගන්න. ටී මෙහෙවත්තෙම දේද මේ? ඔව්. අපේ අක්කර 50ක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ටී එක ගන්නේ අපේ ගෙස්ලාට අපේ වත්තෙම එක. මීට ගෙස්ලාට අපි එක්ස්පීරියන්ස් එකක් දෙනවා. උදේවරුවේ අපේ සුප්‍රින්ටෙන් ගෙස්ලා එක්කන් යනවා ටී වත්තේ මෙත. ඉතින් අපි දැන් මේකේ වටපිටාවේ ටී වත්ත විතර තියෙන්නේ. තව අපි ඉස්සලා කිව්ව විදිහට අපේ ටී වත්ත තියෙනවා. ඒකත් එක්කම අපේ ඕගනික් ගාර්ඩනයක් තියෙනවා. ඒ වගේම අපි සමහර වෙජිටබල් ගාර්ඩන් තියෙනවා. අවුරුදු 100කට 150කට ඉස්සලා මේ විදිහමයි. ඒතර මේ අත්දැකීම තමයි. ඒතර එදා තිබ්බ අත්දැකීම තමයි අද තියෙන්නේ. අද තියෙන්නේ. ඔව්. ඒ අත්දැකීම ඒ විදිහටම මේ එන සංචාරකෙන්ට ඒ සංචාරකෙන්ටත් ඒ විදිහටම නුම් පැලදුම් ඒ ආකාරයෙන් මන්දලා ඒ විදිහටම ඒ නෙලන ආකාරයටම ඒක ඒ ක්‍රියා ප්‍රතිපාටි සෑම දෙයක්ම සවිස්තරාත්මකව මෙතනදී අපිට ලබා දෙනවා. එළවලු වගාවක් ගැන කියන්නේ මේ මේ හෝටලේ එළවලු වගාවක් කරලා තියෙනවා. ඉතින් මෙතුම තමයි ඒකේ මූලික විසෙන් මේ ගාඩන් එක නිර්මාණය කරේ. අපි ඒත් එක පොඩ්ඩක් ගිහින් බලමු මේක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ. ඔව්. අපි මෙතන විශේෂයෙන්ම හදලා තියෙන්නේ අපේ එන ගෙස්ලට ගැළපෙන විදියට වස විස නැති එළවලු වගාවක් තමයි අපි කරලා තියෙන්නේ. එළවලු පලා අපිට ඕන කරන දේවල් අපේ මේ චෙෆ් ලගෙන් අහලා එයාලට ඕනේ දේවල් අපි මෙතන වෙනම වෙනස් විදිවලින් වවලා තියෙනවා. හා පැමිණෙන සියලුම සංචාරකයන්ට අපේ මේ කාබනික පොහොර ගෙවත් අපි පෙන්වනවා. ඔවුන් නරඹලා ඔවුන්ට අවශ්‍ය සියලුම එළවලු වර්ග අපි මේකෙන් නෙලලා ඔවුන්ට අවශ්‍ය සියලුම ආහාර වර්ග මේකේ පිරිසිදු විදිහට කාබනික පොහොර යොදපු එළවලු අපි ඔවුන්ට ආහාරයට ලබා දෙනවා. ඒක තමයි අපේ මේ ගෙවත්තේ මූලික අරමුණු. සංචාරය කියන්නේ මේ අපි දැන් මේකේ වටපිටාවේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා. ඉතින් මේක නිර්මාණය කර ගැනීම සඳහා මේ කුසගම් දෙපාර්තමේන්තුවේ දායකත්වයක් තියෙනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමියගෙන් අහලා බලමු කොහොමද මේකට සම්බන්ධ වුනේ? ඇයි මේ වගේ සංකල්පයක් ගොඩනැගුණේ කියන්නේ? මධ්‍යම පළාත් කුසගම් දෙපාර්තමේන්තුව මගින් අඛණ්ඩව දැන් වසර 11ක් පුරාවට නගරයට යන්නතු කියලා ගෙවතු වගා තරගයක් පවත්වනවා. තරුපන්තියේ නෝන හෝටල් අංශයේ පළාතේ පළවෙනි ස්ථානයේ මේ හෝටලෙට ලැබුණා. මේ තරගයේදී ආණ්ඩුකාර කුසලානය ප්‍රදානය කරනවා.
ඒ ආණ්ඩුකාර කුසලානය ප්‍රධානය කිරීමට නිර්දේශිත වූ නම් හයක් තිබුණා. එකින් එකක් තමා මේ ස්ටැෆර්ඩ් බංගලෝ එක. අපේ සහකාර කුසල අධ්‍යක්ෂතුමිය පොඩ්ඩක් කියන්න බලන්න අපිට දැන් ඉදිරියේදී නිර්මාණය කරනවා මේ කලාපය තව නිර්මාණය කිරීමට අදහස් කරනවා කොහොමද ඒක සඳහා ඔබතුමියලගේ දායකත්වය ලබා දෙන්නේ මොකද්ද එතනින් එහාට කරන්න හිතන්නේ මේ පැත්තේ ගොඩක් තියෙනවා ඒ වගේ සංචාරයකට සංචාරක අංශයට බර වෙච්ච තැන් නමුත් මෙතන තමයි අපට අපේ උපදේශකණු අපට ඕන විදිහට කරගන්න නැඹුරු කරගන්න පුළුවන් මේ වෙද්දී අපිට ගොඩාක් උදව් වෙන්නේ නුවරඑළිය වලපනේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකේ අපිට සම්බන්ධ වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකතුමා තමයි ගොඩක්ම අපිට තාක්ෂණික සහාය ලබා දෙන්නේ. අපි අගින් චුට්ටක් අහමු. ඔව් අපි ඒකත් කතා කරමු. ලස්සනට වලලා තියෙනවා. කාබනික ව නිර්මාණය කරපු ගෙවත්තක්. මේකේ යොදාගෙන තියෙන මොන වගේ දේවල්ද කාබනික වගාස? ඇත්තටම මෙතනදී අපි ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ මේ එන සංචාරකයන්ට කාබනිකව වගා කරන ලද එළවලු ලබන්නේ. ඒක තමයි මූලික අරමුණ හැටියට මෙතන ආරම්භ කරේ. එතකොට මේ ආරම්භයේ මේ මූලධර්මයත් එක්ක එළවලු වගාව ආශ්‍රිතව උද්‍යාන අලංකරණය කිරීම. මේ මූලධර්ම දෙක එකතු කරගෙන ඊට සමගාමීව භාවිතා කරන මීමසි පාලනය, කොම්පෝස්ට් නිෂ්පාදනය, කාබනික පොහොර නිෂ්පාදනය අපි මේ අවුරුද්දේ අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා බිම්මල් වගාව සම්බන්ධ කරගන්න. ඒ දේවල් සම්බන්ධ කර ගැනීමට තමා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට අපි මේකට සම්බන්ධ වෙනවා. කාබනික වගාව කිතරද මේක පවත්වාගෙන යන්නේ? ඔව්. එතන මේකට යොදා ගන්න තියෙන කාබනික මේ ද්‍රව්‍ය මොනවද? ඒ කියන්නේ මොන වගේ දේවල් යොදාගෙනද මේක ඒ වගාවගේ කියන්නේ කුමි පරිබෝධකයක්, දිලිනාශකයක්, ඒ වගේ දේවල්. මේකේ ඇත්තම ප්‍රධානම දේ අපිට රසායනික පොහොර පාවිච්චි කරන්න තියෙන්නේ. ඔව්. අපි ඒකට තමයි කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා කියන්නේ. ටැනල් එක ගැන කිව්ව නේද? පොලි ටැනල් එක ගැන. පොලි ටැනල් එකේ මොනවද තියෙන්නේ? අපි ගිහින් බලමු දෙන්න. මේ තමයි මේ කාබනික ගෙවත්තේ කෘමි පරිබෝධ හානි අවම කරන්න භාවිතා කරන ද්‍රව්‍ය. මේ ද්‍රව්‍ය තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේවා තමයි අපි මේ කාබනික ගෙවත්තේ සත්ව වේලාවකට ලෙඩක් වගේ කාබනික වේලාවක ඒ ද්‍රව්‍ය නියමිත අනුපාත වලින් පාවිච්චි කරලා වගාවට භාවිතා කරලා මේ වගාව නිරෝගිමත්ව වාර්තා ගන්න අපි භාවිතා කරන ගමු. අතරම නාලක මහත්තයා මෙතන සිද්ධ වෙන්නේ මේ උද්‍යානයේ මේ කාබනික ගෙවත්තේ සහ මේ උද්‍යානයේ අඛණ්ඩව මල් වගාව සහ එළවලු වගාව පවත්වාගෙන යන්න තවන් නිර්මාණය කරන ස්ථානයේදී. එතකොට මේකේ අපි දැන් පාවිච්චි කරන එළවලුවක් අවසන් වීගෙන යනවනම් ඒ අවසන් වීගෙන යද්දී මෙතන තවන්ෙන් එතනට පැල දාලා කිසිම වෙලාවක අපේ කාබනික ගෙවත්ත හෝ උද්‍යානයේ භෝගයක් නොමැතිව තියෙන ස්ථානයක් නැහැ. ඒකට තමයි අපි මෙතන නිර්මාණය කරන්නේ. ඉතින් සියලුම වර්ගවල තවන් මේ ස්ථානය පවත්වා ගන්න. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. උනාලක මහත්තයා මේ තමයි අපේ මීමසි ජනපදවල එකතුව මේ විදිහ ජනපද කීපයක් අපි ගාව දැනට තියෙනවා මේකේ බලාපොරොත්තුව තමයි අපි එන හැම ගෙස් කෙනෙකුටම බෝතලයකට මී පැණි දාලා ඒක ඒ හැම ගෙස් කෙනෙකුට ලබා දීම. ඒකට බොහොම සතුටුයි මීමසි පාලනය මීමස්ස සමග මේ තියෙන ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි කියන්නේ විශේෂම දේ කාබනික ගෙවත්තක් හින්දා මේ මීමස්සුන්ට වර්ධනය වෙන්න පුළුවන් හොඳ වටපිටාවක් මෙතන තියෙනවා. ඒ හින්දා සාර්ථකව මීමසි ජනපද වර්ධනය වෙනවා. අපේ බලාපොරොත්තුවත් මේ තියෙන පෙට්ටි ගාන ජනපද ගාන වර්ධනය කරගෙන එන හැම ගෙස් කෙනෙකුටම ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ පැණි ලබා දීම තමයි මේකේ බලාපොරොත්තුව අපිට තියෙන්නේ. රාත්‍රී
මේක බලාපොරොත්තුව තියෙන්නේ අපේ උසට මේ දස්කක් පාදු කරගෙන ඒ අස්වැන්න ඒගෙන ගෙඩියක් මෙතනට එන සංචාරකයෙකුට තමන්ගේ ඇතිම කඩලා ආහාරයට ගන්න පුළුවන් විදියට තමයි මෙතන නිර්මාණය කරගන්න උත්සාහ කරන්නේ. ඒකට තමයි මේ පළතුරු උද්‍යානයක් හැටියට තවදුරටත් පළතුරු වර්ග මෙහි හැදෙන වර්ග වැඩි දියුණු කරගනිමින් මේ උද්‍යානය නිර්මාණය කරගෙන යන්න අපේ බලාපොරොත්තුව තියෙනවා. ඉස්සෙල්ලා අපි ගියා කාබනික ගෙවත්තට. ඉතින් ඒ කාබනික ගෙවත්තට ගිය පස්සේ අපිටම, ඒ කියන්නේ මෙතනට එන ගෙස් කෙනෙක්ට තමන් විසින්ම සිලෙක් කරගන්නා වූ එළවලුවක් පළතුරක් අපේ ඉන්න චෙෆ් විසින් එක ඩෙන්ඩ මේ සිලෙක් කරනවා. ඒ සිලෙක් කරගුවත් දේ තමයි මේ තියෙන්නේ. කියන්නේ මේක ඇත්තටම අලුත් අත්දැකීමක්. මේ වගේ කුසෙ සංචාරය කියන සංකල්පය යටතේ මේ විදිහට ඒ ස්ථානයෙන්ම ඒ ඉන්න සංචාරකයා විසින්ම සිලෙක් කරන ඒ එළවලුව පළතුරු ආහාරයක් විදිහට මේ විදිහට ඉදිරිපත් කරනවා.